නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක කුමන කරුණු ගැන විවාද කරන්නද? කුමන කරුණු ගැන විවාද කරන්නද? සජිත් ප්‍රේමදාස මහත්මයා රෑට රෑට ඇවිල්ලා ගෙවල් වල දෙපතුල ළඟට ඇවිල්ලා සතුටින් ඉන්නවද නැද්ද කියලා බලන නිර්ණායක ගැන ප්‍රශ්න කරන්නද? ඒ විවාද කරන්නද? එහෙම නැත්නම් බොත්තමෝබල මිඩ්වයිෆ් ගෙන්න ගන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද? එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයව සජිත් මහත්තය එල්ලන්න හදන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද? ගෝඨාව මරන්න හදන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද? එහෙම නැත්නම් ගෝඨාභයගේ මිනිසුන්ට මත්පැන් පොවන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද? කුමන කරුණු සඳහා සජිත් ප්‍රේමදාස මහත්තයා විවාද වලට ආරාධනා කරන්නේ? කිසිම පදනමක් නැතුව විවාදයකට ආරාධනා කළ වැඩක් නැහැ. මෙන්න මේ කරුණු ගැන සාකච්ඡා කරන්න විවාදයකට කියලා කියන්න ඕනේ. අද වෙනකල් සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ වේදිකාවේදී තමන්ගේ කතාවලදී කිසිදු හරවද්දයක් ඉදිරිපත් කළේ නැහැ. එනිසා ඒ අපේක්ෂකයත් එක්ක කිසිදු හරවත් විවාදයක් කරන්න බෑ. ඒකෙම පැහැදිලි අද සජිත් ප්‍රේමදාස මහත්තයා වැටිලා ඉන්න තැන. එපමණක් නෙවෙයි, අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආරක්ෂකව බවට පත් වෙලා ඉන්නේ කවුද? මර්වින් සිල්වා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආරක්ෂකව බවට. සචින් වාස් ගුණවර්ධන පත් වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආරක්ෂකව බවට. ඒ වගේම රිෂාඩ් බදෝදීන් පත් වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආරක්ෂකව බවට. රවුෆ් හකීම් පත් වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආරක්ෂකව බවට. තිරයේ පිටිපස්සේ ඉන්නවා සුමන්තිරන්ලා සම්බන්ධනලා. ඒ හින්දා එක පැත්තකින් සමාජ අපකීර්තියට පත් වුණු පුද්ගලයන්, අනිත් පැත්තෙන් මුස්ලිම් සහ දෙමළ අන්තවාදීන්ගෙන් තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාව පරිපූර්ණ වෙලා තියෙන්නේ. Breaking Dr. K.